කෙලොට විචාර කරලා තියෙනවා. අපි නිවන් දකින්නේ නෙමෙයි. නිවන් දකින්න ධාතු බලගොහම ධාතු වලින් හැර බලන්න ඕනේ ආසාව අඳුරු කරන්න. මොකද ආසාව යම් තැනකද බැඳෙන්නේ. හිතන බලගොහම ඇති. එින් හැර බලලා උදාවියක්. ඉතින් අපිට තෘෂ්ණාව යම් තැනක බැඳෙනවා නම් හිතන බලාගත්තා. ඒකෙත් මොලා ගියා. තෘෂ්ණාව බැඳෙන්නේ නැහැ. ඒ ඉතින් බලාගත්තාම යම් ලෝකයේ පිය රූපා සාත රූපං ඉත්තේහා තණ්හා ඒක උපජ්ජමානා උපජ්ජිතී ඉතින් මේ සමාන නිවිද අපිට අවශ්‍ය කෙනේ තණ්හා නිරෝධ කරගන්න. කොතනද ඒක බැඳෙන්නේ? දක්කු ලෝකයේ පිය රූපා සාත රූපං ඉත්තේහා තණ්හා ඒක උපජ්ජමානා උපජ්ජිතී ඉතින් මේක ඇහැ බලාගත්තා නේද? හැබැයි ඇහැ තිබුණොත් බැඳෙනවා. එහෙනම් ඇහැ විදලා බලන්න ඕනේ හතර. අරගෙන බැලුවා මොනවා මේ මිරිකලා බැලුවා අතට ගොල්. ඔන්න හොද්ද. ඔන්න පිට වාතයේ පැත්තේ පොඩු උස්නේ පැත්තේ කරගත්තා. එහෙනම් ඔකේ තිබිලා තියෙන්නේ උස්නේයි ජලයයි වාතයයි පතයි. ඔය පතයි පතර විදිහ වැඩිලක් නැහැ කාටද? ජලයේ විදිහ වැඩිලක්. ජලයෙන් හතගත වතුර වලත විදිහ වැඩිලක් තියෙනවා. හැබැයි ඒක හිතපැන්නේ ජලයේ නෙමෙයි ජලයෙන් හිටිය මල. වතුර මල වල බහ හන්තෝත වෙනකොට. ජලයේ ටික පැත්තේ ගියාට පස්සේ ගලාගෙන ගියාම මොකේද ඒක දුරට පස්සේ. ඕක බලලා සර වතුර බල පොර හන්තෝත කුලන්ද කියලා බලන්න කියලා කිනා වතුර ටික වෙන්නේ. බලපුවාම පියමනාප ගන්න හරිය තිබුණේ වතුර මලේ. දැන් ජලයෙන් හැදිච්ච එක. ජලයෙන් අන්නේ වගේ ඇහැට හරි හරි ලස්සන ඇහැ කොහොම කියලා කියනවා හරි තේජාන්විත ඇහැ පොඩක් අනිකෝගේ සීච් එක බලන්න කියලා මිරිකලා දැම්ම පැත්තකට රොල්ද ඕම එකේ දීච්ච ඉස්මදී ඔන්න ඔකේ දීච්ච වායුව තමයි මේ පැත්තේ රැං කරලා තියෙන්නේ දැන් බලන්න ලස්සනේ කෝකේ දෝකින් තියෙන්නේ බලමු ලස්සන ගැල්ලි වේ බීමන අපි යන් ලෝකේ පිය රූපන් සාතන රූපන් කියන්නේ ධාතු වලින් මෙහාට හැදිච්ච එක ධාතු වලද එන්නේ අන්න ගලවා දුන්නේ දෙක අන් පාතුවලින් නිර්මාණය වෙච්ච එකට ආසා කරනවා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා එත උපජ්ජමානා උපජ්ජිතී එතන විසමානා නේද? මේ ඇහැට පේන්න ඉන්න රූපයක් තියෙනවා. අන්න ඒකේ තියෙන සතර මහා භූතයන්ගේ හැදිච්ච එකයි රූපේ. අන්න ඒ රූපේ බලපුවා බිඳලා බලපුවා හතද? අන් ධාතු වශයෙන් මෙන්න ඒක ධාතු වන්නිකාරය. ඔව්. ඒක වගේ. දැන් ලක්ෂ ඔව් ලක්ෂෙන් තියෙන ශාරීරියේ මවලා පෙන්නලා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ ලස්සන දුරු වෙලා යන්නේ මාළු මැදි වයසටපත් වෙන්න මාළු කවටපත් වෙන්න මවලා. අයිතේ මැගිලා වැහිලා. කුණු වෙලා ඔජස් කර ගලලා. අර නිවිච ධාතු හතරක වෙන්නලා කියන්නේ. දැන් වෙඩියට වෙනුණාට පස්සේ. කවදාම ලස්සන රූපේ කියලා ධාතු හතරද නිගමනය කරන්න ආසාව බැඳෙන්නේ. නෑ ආසාව නොබැඳෙන්නේ බින්දා. ඔය කාරණිය ඔක දැක්කේ නැතත්. කාම ආසාව ඉවර කර ගැනීම සඳහා අරමුණ වශයෙන් ගත්ත ආපෝ ධාතු. අරකින් දැන් ජලබඳුනක් කරන්නේ ආපෝ ආපෝ කීකී කිරියා බලන්න දෙහැනක් ඇදුවා. දෙහැනක් ලබන්නේ බබල උපදින හේතුව දාගත්ත කාම ලෝකෙ ඉස්මතුලා. ඒ අනිත් යෝගී කරපු අය. ඔව් ආකාශ ධාතුවේ තියෙන්නේ ඒ සතර මහා භූතයන් එක් කරන ශක්තියයි. ආකාශය. ඔව් ආකාශනේ ඇති. ඒ සතර මහා භූතයේ එකට බැඳලා තියෙන්නේ ආකාශ ධාතුවේ. අවකාශ ධාතුව කියන්නේ ආකාශ ධාතුවෙන් කරන්නේ ආකර්ෂණය බැඳලා තියෙන්නේ. ඒ අවකාශ ධාතුව කියන්නේ ආකර්ෂණීය බැඳලා තිබ්බා වූ යම් ආපෝතීජෝ වායව පද කියන හතර කොටස. යම් තැනක ක්‍රියාත්මක වෙනවාද? ඒක නැතිද? තියෙන්නේ අවකාශයේ. නෑ මේ ආකාශයේ යම් තැනක ඉවත් වුණොත් දැන් අවකාශය. දැන් අපිට දැන් මේ සක්වල දසදහසක් සක්වල පොදි තියෙනවා. මේ දසදහසක් සක්වල පොදියෙන් එහාට ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි පඨවි ධාතුවයි ආකාශ ධාතුවයි කියන්නේ. ওই ටික නැති. මේ ඊට ප්‍රමාණයක් දිනන සක්වල දෙකක් අතරේ. මේ දසදහසක් සක්වල පොදියයි. ඊළඟ දසදහසක් සක්වල පොදියයි අතරේ. ওই ඊට ප්‍රමාණයක් දිනන අවකාශය. ඒක අවකාශය. ඒ මාත්‍ය තුලින් තව එකකට යන්න බෑ. අවිඥා ශක්තිය කියන දසදහසක් සක්වල ඉක්මවන්න බෑ. එතින් ඉක්මලා ගියා. අවිඥා ශක්තියකින් යම් කෙනෙක් මනසින් මනෝ රූපයකින් යන ක්‍රියා. කෙනවර කාලෙ පුළුවන්කමක් නැහැ. ඒ තරම් විශාල ඈතක තියෙනවා. දැන් ධර්මකාය කියන වචනේ පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින්. දකින්න බුද්ධ කියන්නේ මොකක්ද? දැන් බුද්ධ කියන වචනේ පෙන්නන්නේ බබේ උදුරාහරින්නේ බුද්ධයි. ඔව් මෙහි කිරීම උදුරාහරිනවා නම් බුද්ධ. ඒ සඳහා තිබෙන ධර්මයේ තුලින් දකින්න පුළුවන්. ඒ බිහි කිරීම උදුරාහැරීමේ ක්‍රියාවලිය.
අන්නේ දේශනා කළ ධර්මයේදී කියන ධර්මකාය. ධර්ම සමූහය කියන එකයි. ඒ සම්භෝග කාය කියතියි. ඒ කියන්නේ ජීවමාන බුද්ධයාණන් වහන්සේ ඉන්න අවස්ථාවේ කලබුණ ආහාරයෙන් යැපිලාගත ඒ ශාරීරිය විද්‍යාවෙන් සම්පතයි. ඒතර අනිකායේදී මේ නිර්මාණ කාය දැන් බුදුරණවහන්සේ තමයි බුදුරණවහන්සේ තමයි නිර්මාණය කරගන්නවා. නිර්මාණය කරන්නේ බලපුවාම ඒක නිර්මාණ කායයි. දැන් අපි මනසින් බුදුරණවහන්සේ නිර්මාණය කරගන්නවා. ඒකත් නිර්මාණ කායයි. බුදුරණවහන්සේ යන්නේ අපේ මනසින් ගුණනගා ගන්න මානසික රූපයක්. මාත්‍යන්ත දිනක් කියන්නේ සෝදාතවලා අත්වාරයක්. අන්න ධර්ම කායයට අයිති එකක් තමයි. දේශ ඉතිවිදෝ ගාථායි ගැඹිලා තියෙනවා. ධර්මකාය ඇතුළු කරගෙන යනකොට අපිට ඇදෙනවා ගති ලක්ෂණය. අනුකූල ගති ලක්ෂණය. අන්නේ ගති ලක්ෂණය අපි තුල නිර්මාණය වෙන බුදුරුවා. ඒක බාහිරින් ආපු බුදුරුවක් නෙවෙයි. අපේ ගති ලක්ෂණයත් එක්කලා. ඒක ගති හඳ නැගෙනකොට ගති ගුණය අපි ළඟ නැගෙනවා. ගති ගුණය නැගෙනකොට චිත්තද රූපයක් නැගිලා ගති රූපක වෙනවා. අන්නේ ගති රූපේ ස්වභාවය තමයි බුදුරන් වහන්සේගේ ස්වභාවය. ඒ ගති රූපේ අපි ඇවටෙනවා. යථාර්ථවාදී ඉතුරු වත්තේ. දැන් මෙහෙම හිතන්න පුළුවන්. බුදුරන් වහන්සේගේ මුඛය තමයි බද ගැටලා නැහැ. ඔව් ඒ කියන්නේ ගති ගුණේ ගති ගුණේ සම්පූර්ණ අරංගුල තමයි ඉතිවිසෝ ගාතාව කියන්නේ. ඉතිවිසෝ ගාතාවේ ගති හඬ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ නියම ස්වභාවය පෙන්වන හඬ. ඔය කියන ගති හඬ ඉතිවිසෝ ගාතාවේ ගුණ නමින් අප්‍රමාණ වූ අප්‍රමාණ ගුණ නමුත් බුදු පියාණන් වහන්සේගෙමයි මේ හලතික ලෝකෙට දුන්නේ. මෙන්න මේ ටිකේ බුදු පියාණන් වහන්සේගේ ස්වභාවය. අන්නේ බුදු පියාණන් වහන්සේගේ යම් ස්වභාවයක් නැත්නම් බුදු පියාණන් වහන්සේගේ නියම ගති ගුණය ඉතර තියෙනවා. ඒක අපිට පුළුවන්කමක් නැහැ නිර්මාණය කරගන්න ඉතිවිසෝ ගාතාව. ඒක ලෝකුරා බුදු පියාණන් වහන්සේමයි බුදුරයන් වහන්සේගේ ගුණස්කන්ධය මෙන්න මෙතන ගැප් වෙලා තියෙනවා කියලා. අවශ්‍ය අක්ෂර කතාව සත්‍ය කතාව දුන්නේ. නැ ගති හඬ දුන්නා. ඒ බුදුරයන් වහන්සේගේ ගති හඬ තමයි සම්පින්දණය කරලා ප්‍රතිවිසෝ ගාතාවේ තියෙන්නේ. ඒ ගති හඬ භාවිතා කරනකොට ඒකටම ඈදිලා තියෙන්නේ. සම්බන්ධ තියෙන්නේ. ගති ගුණයයි ගති රුවයි කියන දෙක වතු වෙනවා. ගති හඬ ඇතුළු කරන ඉස්සලම ගති ගුණේ. ගති ගුණේ තුලින් නැගෙනවා ගති රුවේ. ඒක අපේ චිත්තද රූපේ. ගති ගුණේ චිත්තදයි. චිත්තද ගති ගුණේද? චිත්තද රූපේ නැගෙනවා. ඒ නැගින්නේ අපිම නිර්මාණය කරගත්ත රූපයක් නිසා. වෙන රූපයක් නෙවෙයි. දැන් අපි තමු ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. උන්වහන්සේගේ ශාරීරිය දිහා බලපුවා. අපිට බුදු රූපේ පේනවා. අවුහදියා කරු පේන රූපි. දැන් ඔය පේන රූපේ අපේ බලහේ ගොඩනැගිච්ච රූපේද නැත්නම් බාහ්‍ය දිවිද රූපේද? මේ රූප අපේ මනසේ උඩ නැගෙන මේ දැන් පේනවා කිව්වා. මේ පේන හැම දෙයක් පිළිබඳව මේ පේන්නේ හිතෙන් කියන එක නෙමෙයි මේ පේන්නේ. අපේ මනසේ උඩ නැගිච්ච එක. ඔකයි කියන වෙනස. ඔය චිත්තක්ෂණ 17 ක්‍රියාවලියක් ඇති වෙනකොට මේ චිත්තක්ෂණ 17කින් චිත්ත වීතියක් නෙපෙන්නන්නේ. ඔව්. ඒ වගේ චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් අපි නැගෙනකොට අන්න නැගෙන අපේ අභ්‍යන්තරයේ අතුරුම නැගෙනවා. ඒකෙම ආකේවණි ලැබලා මතුවර ඇතින ගති ලක්ෂණය. අනි ගති ලක්ෂණය තමයි අපිට පහල කරන්නේ එබඳු රූපාකාරයක් නිර්මාණය කරන්න ඊළඟට ආධ්‍යාත්මිකව. අන්න ඒකට කියනවා මනෝ රූපයක් නේද? ඔය නැගින්නේ මනෝ රූපිය. මන්නේ මොකෙන්ද? බුදු හඬක අනුව. අපි කියේ භාවිත කළා. ඒකෙන් ගුණයක් අපිට ලැබුණා. ලැබුණු ගුණයේ මැල්ලා ඉන රූපයක් හැදුවා මනසේ. හද රූපයේ අර ගති හඬ බුදුරයන් වහන්සේට ඒ සම්බන්ධද? ඒ පූර්ණ නම්. අපිට නැගින රූපේ තීට පූර්ණයි. ඒ රූපේ. නඩත් එවැනි දෙයක් නෙවෙයි. හඬත් ඒකම ගති හඬ ගති ගුණ ගති රූප. ඔය තුනම සම්බන්ධයි. ගති රූප දැක්කොත් ගති ගුණයයි ගති හඬයි එනවා. රටම රවුමා. ඔව්. ඒක ටිකක් සම්බන්ධයි. ගති හඬ ගත්තොත් ගති ගුණයයි ගති රූපයි දකිනවා. ඒතර ගති ගුණේ ගත්තොත් ගති රූපයි ගති හඬයි එනවා. ඔය කියන කාරණා තුනේ එකට සම්බන්ධයි. දැන් ඔබ අපිට මේ අද තියෙන දේවල් වලින් පෙන්නන්න පුළුවන් දෙයක්. දැන් ඔය දෙන්නේ බොහොම හිතවත් විවාහයක ඉන්නවා නම් විවාහේ ලයින් දෙන්නේ
ඔය දෙන්න විවාහයෙන් ඉස්සර තිබිච්ච කතා බහ. ඊට පස්සේ දෙන්නගෙන කතා බහයි දෙක හොඳට පරිශීලනය කරලා බැලුවා. අර ස්වාමියාගේ තිබුණ කතා බහේ චෛත්‍ය කතාව භාර්යාවේ කතාවේ තියෙනවා. භාර්යාවගේ කතාවේ තියෙන චෛත්‍ය කතාව ස්වාමියාගේ කතාවේ ආවිදික වෙනවා. දෙන්නගෙම කතා අහන දෙක දෙන්නගෙම මේ සංකල්පයක් වෙනවා. දැන් මොකද වෙන්නේ? දෙන්නට දෙන ගතිගුණයෙන් එක්කුණු. එතනම ගතිහන්නේ අර පුර වෙනවා. මෙන්න මේ නිසා තියෙන ප්‍රේමභාවය. ගතිරුවට අනුකූල ගතිගුණ ගතිහරය. දැන් බුදු පියාණන් වහන්සේ හෝ මහරහතන් වහන්සේලා සිහි කළා. සිහි කරපු දෙයක් ගතිගුණයක් වෙනවා. ඒක හුරුප්පු වෙන දෙයක්. ඒ වගේම ගතිහන්න හැඩපරතු තිබුණා. දෙන්න දෙන්න සාන්ත වෙනවා. දැන් බලන්න තව විශේෂ දෙයක්. තාතුණු වැඩේට බැහැගෙන මේ අද ඉන්න මත්තේ මේ හරි. බුදුරජාණන් වහන්සේ කියනම නිතර කියන්නේ ඉතින් ඒ ඉතින් කටයුතු කරන්න පහළ වෙලා. ඒසිය කටයුතු කරේ ඉන්නේ. හාමුදුරුවනේ බල කියන කොටයි සාමාන්‍ය ජීවිතේ බල කියන වෙනසක් නැහැ. අතහරින්න. මොකද බැරි කියන සත්‍යය කියන්න පුළුවන්. එක්තරා සාන්ත ස්වභාවයක් ඒ කතාවත් ආවේනික වෙනවා. ඒ කතාවේ ගිහුවෙ ඉන්න එකක් නැති එක. සංඝ කියන ගුණේද? සංඝයා කියනාව දැනට ගතිරුව ගන්නකොට එක්තරා මත්යමකින් ගතිහරක් ඇතිවෙනවා ඉතින්. ගති ගුණෙත් නැගිනව නැත්තේ. කාලයක් ඒක ඉඳලා සිවුරු වෙලා ගියා කියන්නේ. අතා පහේ හරි දිනන්න නැති වෙලා. මේ චරිතයත් අර අනික්යාගේ චරිතය වගේ මේ සංකර චරිතෙත් නිවි අම්බිදු වෙන සත්‍යය. මේ ගති කරගත් දෙයක් මේ ගති ගති නුවර වැස්සට පස්සේ. මේ ගති නිවි ලැබෙන දෙයක්. ඕකිනාක විශේෂ සත්‍යයක් තියෙනවා. සම්පතේ විශේෂ සත්‍යයක් ලබනවා. සංග සම්පතේ තුල විශේෂ සත්‍යය එනවා කල්යනකොට. අර මාතේ එන්නේ. ඒක වෙන්නේ. සම්මතය තුල නැගෙන සම්මත ලකුණු. එහෙම විශේෂයක් බලව ඇති වෙන්න පටන් ගන්නවා. කටාලේ බව ඇති වෙනවා. අද ඉච්ඡාව කියන වචනේ විරුද්ධ වෙනවා. සිය කියන වචනේ පෙන්නන්නේ තමා. ඉරියනවා කියලා කියන්නේ කුකුරු ගන්න. සිය කියන්නේ තමා ළඟට ආවේ ඉරිණා. ඉරි සිය ආවා. සියකේ තමා තුල කීරි ගැලලා කියන්නේ නැද? ඉරි ගැල බාලකේ ඉස්සා. ඔව්. ඉස්සා කියන වචනේ තමයි ඒක කියන්නේ. ඉරිසියා කියන වචනේ අපි කියන්නේ. සාගෙන තමයි. ඔව්. සාගෙන තමයි. තමා කියලා. ඔව් තමා තුල ඇදෙන්නා කුකුරු කුකුරු ගැහෙනවා. ඉරිසියා. විපාකේ කොහොමද? ඒ කුකුරු ගැහෙන විපාකේ කුකුරු ගන්න ඕන. ඒක ප්‍රවෘත්ති පාද ලැබෙනවා. දැන් ප්‍රවෘත්ති පාද ලැබෙනවා. දැන් ඉරිසියාව ක්‍රියාත්මක කරන්නේ අනෙකුත් ගලයට. පරිදී දැන් රක්තවාදය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඇදෙන කුකුරු ගන්නවා. කකුල් කුපුරනවා. යටිපතුල් කුපුරනවා. තේජෝ ධාතු කෝප් අන්න ඒක. මොකද තේජෝ ධාතු විද කරනවා. ඉරිසියාවෙන් දැනෙන්න බෑ. තේජෝ ධාතු කුපිට කරනවා. මේ ඉරිසියාව රක්ත උස්නේ කියන. දැන් මේ භවයේ ඒක නැති වුණා. පෙර භවයේ ඉරිසියාකම් කරලා නැති වුණා. එයා විපාක වශයෙන් දරන විපාක වශයෙන් හොකේ. එහෙනම් දැන් කොච්චර පොද ඉඩියක් හරියන්නේ සත්තාවට තියෙනවා. ඒක කුකුරුනා, හෙක් කුකුරුනා, නම් කුකුරුනා. අරපන්‍යාම ජාතියෙන් පැන්න වෙනවා. ඔව්. එහෙනම් බලන්න. බොහෝ විට ඒ ලෝකාබාධ තියෙනකොට ඒක ඒක රසයි බලපෑම් නෙවෙයි. ඔව්. සමහරවිට උතු බලපෑම් එක්ක තියෙන පුළුවන්. ඔව් දැන් එහෙම එනවා. දැන් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියන මේ නියාම ධර්ම පහක් වෙන්නා. ඒවා ලෝක නියමයන්. හැබැයි නියමයන්ට විස්තර කරලා දීලා තියෙන පස්සේ තියාගත්ත ආචාර්යවාද තියෙනවා. ශීත උෂ්ණ කිනිය උතු නියාමයට දාලා ඒ වගේ බීජ නියාමය කියලා මේ ගස් වලින් ඒ જાතියේ පොල් ගහකින් පොල් පැලයක් මේ මේතර පොල් ගෙඩියකින් පොල් පැලයක් කොස් ඇටකින් කොස් ගහ මේ අදින් බීජයෙන් ඒ જાතිය ගහන එක බීජ නියාමය කියලා මෙහෙම කිව්ව තෝරලා තියෙනවා. දැන් ඔතන පෙන්නලා තින්නේ ඔය එකක්වත් දැන් ඔය වැඩේට ගියාට පස්සේ කර්මය හා සම්බන්ධය ඇති ලෝකයක් ගැන කියවේ. නියාම ධර්මයේ කියන එකක් ලෝකේ තියෙනවා. කර්මයේ සම්බන්ධය නැති එකකින් සත්‍යෙට කරදරයක් දෙනවා. මොකක්ද තියෙනවා? දැන් න්‍යාය ධර්ම විග්‍රහ කරගත්තාම කම්මස්ස කෝමි කම්මදායක කියන බුද්ධ දේශනාවට එකඟ විදිහට කියන්නේ කොහොමද? ඒ කියන්නේ සියල්ලම කර්මය කියලා නේද? අපි මෙහෙම හිතමුකේ. දැන් අපි කැනවුර ගහනවා අතින්. අතින් ගැව්වා කියලා. ගහන පොල්ල. දැකින පොල්ලෙන් ගැව්වා. ගහනවා ගල. ගලෙන් ගැව්වා. ගහනවා යකඩ පොල්ල. යකඩ පොල්ලෙන් ගැව්වා. ගහනවා වැලියෝ.
වැලිය ලින් ගැව්වා. දැන් මෙතන අතින් ගහලා තියෙන එකයි. දැන් ඉතල කියන්නේ වැලිය ලින් ගැව්වා, පොල්ලෙන් ගැව්වා, කෝටුවෙන් ගැව්වා. දැන් මෙහෙම වදින අපි තියෙනවා. දැන් ගහලා තියෙන වල්ලවල අතින් ගහලා තියෙන එකයි. දැන් ඒ කියන්නේ වැලිම ඇවිදලා වැලි ගැව්වා. පොල්ලම ඇවිදලා කිසි කිසිම අපේ සම්බන්ධයක් නැහැ. පොල්ලම ඇවිදින් පාරක් ගහලා ගියා. ගලක්ම ලැහැත්ටි රැජිලා ගලම වගේ ගහලා ගියා. ඉතින් අප සම්බන්ධ නැහැ. අතින් ගහපු ප්‍රධාන වශයෙන් අත සම්බන්ධ. අර පොල්ලේ ගහපු අත සම්බන්ධ නැහැ. අත මුල් වෙලා නැහැ. අතින් පොල් අරන් ගහවි. පොරු පාර කියලා කියනවා ඒක. ගල් පාරක් වෙයිලා කියන එක ඒක. ඉතින් ඒකවල වැලි පාරක් වෙයි. අපි මොකද කියනවා ඒක කෝටු පාරක් වෙයි කියලා. දැන් ඔය කියනකොට අතේ අත සම්බන්ධ නැති පාරවල දිය ඔක්කො. නෑ අත සම්බන්ධ ඇති ඒවා. නෑ මේ කියන ඔක්කොම පාරවල දිය අත සම්බන්ධයි. හරි කරපු එක. පොල්ල ආධාර කරගෙන පොල්ලෙන් ගහලා තිනා අතින්. ගල ආධාර කරගෙන අතින් ගල කරගෙන ගහලයි ගල් පාර වැඩි. කෝටුවක් අතින් අරෙන් ගහපු කෙනෙක් කෝටු පාර වැඩි. එයා අත හැම එකේම මුල් වෙලා තිනවා. අර කම්මස්ස කෝමි කම්මදායාලෝ කම්මයෝනි කම්මබඳු කම්මපටිසරණෝ යං කම්මං කරිසාවිදි කල්යාණං වා පාපකංගල් බස්සදායලෝ බවිසාවිදි කියන බුද්ධ දේශනා පිළිගත්තා. කර්මය අත්හැරලා කරපු එකක් අපිට කියන්න පුළුවන්. අපි මුල් කරේ නෑ යකරින් 10 දෙනෙක් පිළිසහත කරේ කරලාද හොලක් නැත්නම් හොල ප්‍රතිපල හෝ නරකක් නැත්නම් නරක ප්‍රතිපල හෝ මේකේ 10 දෙනෙක් හතර ගමනක් ඇදිනවා කියලා කිව්වේ ඒක අර නියාම ධර්මයේ කියලා බාහිර දෙයක් දැම්මොත් අපේ සම්බන්ධයක් නැති කර්මයේ සම්බන්ධ නැති එක අර බුද්ධ දේශනා කොහොමද කලපන්නේ ප්‍රමාද පුබ්බේකට හේතුවාදයකට ප්‍රති වැටෙනුමක් වෙන්නේ නැද්ද පුබ්බේකට හේතුවාදයකට වැටෙනවායි කියන වචන දිපෙන්නකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සියල්ලම පෙර කරපු කියලා වෙනවා කියන කතාවද දැන් මේක දෙකක් කියනවා. දැන් ඒක තමයි දැනගන්න ඕන කර්මීය කියලා ගත්තේ කොතෙන්ද අපි සීමා කරගන්න. කර්මීය පෙරවිච්ච එකක් හැටියට සීමා කරගත්තොත් නේද අපිට ප්‍රශ්නේ. මේ කර්මීය කියන එක මේ දැන් කරන්නේ නැද්ද? මේ උපන්නාට පස්සේ කොච්චර මේ කරන්නේ කර්ම නේද? නෑ ඒ පෙර කිසි දැන් මේ මොකද ඔක්කොම ඉස්සර පෙර. ඔව් දැන් උබ්බේ කට කියන්නේ ඒ අදින නෙමෙයි. මේ අත්බැවෙන් එහා අත්බැවෙ කරපුවා කියන එකයි. පෙර අත්බැවෙ කරපුවා මේ අත්බැවෙ පල දිනා කියන එකයි උබ්බේ කට හේතුවා දෙන්නේ පෙන්නන්නේ. මේ අත්බැවෙ කර්ම ගැන ගණන් ගැනීමක් නෑ. පෙර කරන ලද්දා වූ පාපයන් නිසා මේ ඔක්කොම සැප දුක් විඳිනවා කියන නිගමනයේ දා කුබ්බේ කට හේතුවාදී. දැන් මෙතන තත්පරයක් එහා පෙර තමයි. ඒ කුබ්බේ කට හේතුවාදී කියන්නේ නම් මේ වාදයට ගණන් ගන්න. පෙර සංසාරයේ කරා වූ පාප කරන තමයි මේ හැරේ අපිට ඔක්කොම පල දෙන්නේ කියන එක. මෙන්න මේකයි ඒ දෘෂ්ටි වාදී. කර්මවාදී කියන වචනයක් තියෙනවා. කම්මස කෝමි කම්මදාය ආදී වශයෙන් වෙන කර්මවාදී. ඒක කර්ම කියන එක. අපි මේ தත්පරයේ ඉඳලා කළ දෙන කර්ම. ඒක විපාකයක් විදිහට දැන් ඉන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒකත් ඒක තර බමුණෙක් කියමින් කියනවා. මම පිළිගන්නේ මේ පෙර කරපු ඒවා. තමයි අපිට මේ සැප දුක ඔක්කොම ගියත් දෙන්නේ මේ හැම ක්‍රියාවලියක්ම සිද්ධ කරන්නේ. ඒක අපේ අදහස. අපේ වාදේ ඒකයි. බුදුරජාණන් වහන්සේලා බමුණ ඔබට ඉඳගන්න කිව්වොත් ඉඳගන්න බැයිද? නැගිටින්න හිටිනොත් නැගිටින්න බැයිද? යන්න හිටිනොත් යන්න බැයිද? එහෙම කරගන්න වෙයි. පුළුවන්. මේ මෙලෝදි මිහිදලා කරන එකේ මෙලෝ යමක් කරන්න පුළුවන් නම් ඔබ කොහොමද කියන්නේ පිළිවෙම මේවා ඔබම වෙනවා කියලා. අනිත් වාදෙ පිටින් බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රශ්නේ දුන්නා. නම දවිට යම් කෙනෙක් කියනවා. ඔයාලට චේතනාවක් පහල කරන්නද නැගිටින්න පුළුවන්ද ඔව් කියන්නේ? චේතනාව කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චේතනාව පහල වෙන්නේ නැතුව ඉඳ ගන්න පුළුවන්ද? චේතනාව පහල නොකර නැගිටින්න පුළුවන්ද ඔව් කියන්නේ? ඒ චේතනාව පහර නොකර අවධානය යොමු කරන්න පුළුවන්. හිතීමට අවධානය යොමු කරගත්තාම හිතීම එනවා. වහන්න අවධානය යොමු කළොත් ඇහෙනවා. චේතනාවකින් ඒක යොමු කළේ නැහැ පුළුවන්ද? එහේ ඉබේ ඇහෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවකට මේ උන්වහන්සේ පිදුරු කුටියකට ගිහලා හිටියා කමත. ওই රාජි හිනේක ගොවිය දෙන්නෙකුයි හරබ්බානකුයි ඔක්කොම එහෙම වෙද මැරිලා. මිනිතු ගායියෙන් කෑ ගහගෙන මහානි ගලාගෙන ඉදිරි මිනිත් අරගෙන ගියා. ওই අවස්ථාවේදී මොකද කියන්නේ එක්තරා බමුණෙක් ඇවිදලා කියන අර ආලාර කාලාමගේ විස්තරය. තානි මෙහෙම තාවස කෙනෙක් හිටියා. එයා ඉන්න තෙන්දි එයා ඉන්න කුටි ළඟින් පාලක ගියා ගැල් 500ක්. එයා ඒ විලාදි සමාපත්තිය සමාදෙල හිටියේ. ඊට පස්සේ බලනකොට මේ ගැල් 500 ඔක්කොම ඉදින් ගිහින්දියා එයා දන්නේ නැහැ. ඉතින් මෙතින් ගල් 500 ගියා මම එහෙම එකක් දැක්කේ නෑ දන්නේ නෑ කිව්වා.
බලනකොට දූවිලි ගහන හැමදේම ඉඳගෙන ඉන්න වස්තේ දූවිලි පිළිලා. ඉතින් මේක පුදුම සමාධියක් නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමාධි වර්ණනා කරා. බුදුරජාණන් වහන්සේ මෙතන බමුණ ඒ සමාධියකින් ඉඳලා. එහෙම සමාධියකුත් නැතුව. පෙනෙන ස්වභාවයක් තියෙද්දි දැනෙන ස්වභාවයක් තියෙද්දි. එහෙම ස්වභාවයකම එහෙම සමාධියට පත් නොවී ඉඳගෙන. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා නම් මේ දින ගහලා ගොවියොත් මැරිලා හරක් බාරගොත් මේ විනාශ වෙලා මිනිස්සු ගෑ ගහ මෙතනින් මිනිහ අරන් ගියාම එහෙම එකක් ගැන දැනුනේ නැහැ නා. ඔය සමාජයේ ඉඳ එහෙම එකක් ඉන්නව ඉන්නේ කියලා කාරණා. එහෙම සමාජයක් නැති මේ පියවි හිත තියෙද්දිම එහෙම දැනුනේ නැහැ මේ දින කොහෙද වඩින්නේ. බලන්න සමාජයේ ඉඳලා දැන් එහෙම ඉන්නවා කියන එක ඒක වැරක් ඇයි. මේ පියවි සියෙම පියවි ස්වභාවයෙන් මිදගෙන. එහෙම එකක් එහෙම ඉන්න පුළුවන් නා. එහෙම ඇහෙන්නේ නැතුව. එහෙම පිනින් නැතුව. ඒක හරි පුදුම සිද්ධියක්. නිරෝධ සමාපත්තිය නෙමෙයි අරියත් පල සමාපත්තිය. අරියත් පල සමාපත්තිය ස්වභාවය ඒකයි. අරියත් පල සමාපත්තිය ඉන්නකොට බලන බලාපොරොත්තු වන්නේ. පෙනීම තියෙනවා. බලන බලාපොරොත්තු වන්නේ. ඇහිම තියෙනවා. අහන බලාපොරොත්තු වන්නේ. ඔය ඇහිම තියෙන අවධානය මොකද? දැන් අපි අර කියමු පොතර අවධානය මොකද ඉන්න කියලා. ඔරලෝසි 12 වදින අපි දන්නේ ඇහිලා තියෙනවා. බල බලාපොරොත්තු තිබුණ නැති නිසා අපිට වෙලා වදින ඇහුන්නේ. ඒ වගේ බුදු දහමෙන් අහන්නේ බලන්න ඕන කවුරුත් නැන්නා අහන්න ඕන කවුරුත් නැන්නා. දැනීම තියෙනවා. දැනීම ක්‍රියාත්මක කරන්නේ අවධානය යොමු කරන්නේ. අවධානය යොමු කළොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අහන්නත් චේතනා පිටවන්න ඕනේ. චේතනා පිටේ වෙන්නේ නැත්නම් චේතනාව කර්මයයි. මම කර්මයේ සම්බන්ධයක් නේද අහන්නත් බෑ බලන්නත් බෑ. නැගිටින්නත් බෑ ඉඳගන්නත් බෑ. මොනවද කරන්නද? කර්ම කර්ම හේතුම කර්ම ඒ තුනටම ඕනේ චේතනා. දැන් චේතනා අපි කියේ කම්මං වදානි කියලා දේශනා කළා. චේතිතා කම්මං කරෝදි කායින වාචාය මනසා කියලා පෙන්නනවා. ওই සියලුම කර්ම කරන්නේ චේතනාව සම්බන්ධයි. ඉතින් එහෙම චේතනාව සම්බන්ධ තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කර්මයේ මුල් වෙනවා. කර්මයේ දායාදයි කර්මයේ පිළිගන්නයි. කම්මක කොමි කම්ම දායද කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරනවා. ඉතින් ඒතර උතෙන් පේනවා. එනනම් අපි හැම කරන හැම දෙයකටම කර්මීය ආධාරයක් නැහැ කිව නෙමෙයි. පෙර භවයේ කරන ලද කර්ම වලින් මේ සියල්ල වෙන්නේ කියපලා මේ බන්නේ තියෙන්නේ. එහෙනම් පෙර භවයේ කියලා උත්තර ගන්න. ඒක පෙර අධ්‍යයවක. දැන් මේ මැරෙන්නේ මෙහාට එන්නේ ඉස්සලා කරපු පිළිසර කාල කරපුවා. ඒ කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව නෙමෙයි. ඉතින් බමුණන්ගේ තියෙන මතේ. බුබ්බේකට හේතුවාදීයි ඇයිටි එක. ඒගොල්ලෝ කියන්නේ ඉස්සලා කරපුවයි දැන් ඔක්කොම මේ ක්‍රියාත්මක වෙන්නේ බල දෙන්නේ. දැන් ඒවා නෙමෙයි කියන්නේ. හේතුඵල වාදයේ කර්මඵල වාදයේ ඒක දෙකක් නේ. ඔබ හේතුඵල වාදයේ මෙතනයි තියෙන්නේ. කර්මයේ මුල් වෙලා තියෙනවා. කර්මයේ මුල් කරින කරන්නේ ඒවා. ඒ සම්බන්ධයි. එහෙනම් කොහොමද වගේ? කර්මයේ මුල් කරගෙනම කරපු වැඩක් නිසානේ විශ්වේ ඉපදෙමු. එහෙනම් මේ විශ්වේ දිද්දෙන්නේ සියලුම කර්ම වල මුල මොකක්ද? මනෝ කුඹංගම තමයි නෙමෙයි. එතන මේ මුල උනේ. එහෙනම් මේ කර්මයේ ක්‍රියාවලිය නේද මේ ඔය උතුණියාමයේ කියන හැදිලා තියෙන්නේ. එහෙනම් ඕක නෙමෙයි මේ උතුණියාමයේ කියන්නේ. නියමයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. යමක් නියමයක් නම් කාටවත් කුමන ආකාරයකින්වත් කොයි කාලයකවත් කුමන ක්‍රමයකට වෙනස් කරන්න බෑ. නියමයක් වෙනස් කරන්න බෑ නේද? අනියමයක් නම් වෙනස් කළ හැකියි. නියමයක් හැබැයි නම් නියාමයක් හැබැයි නම් බුදු පියාණන් වහන්සේට දියා තුන් ලෝකේ දෙවිද බුදු පියාණන් වහන්සේටවත්. මේ නියමයේ වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. නියමයේ වෙනස් කරන්න පුළුවන් නම් ඒක කාගේවත් වැඩක් නෙවෙයි ඒක නියමයක් නෙවෙයි. ඔව් ඒක සම්බන්ධයි. ඒක වෙනස් කරන්න පුළුවන්. නියම වෙනස් වෙන්නේ යථාර්ථ සම්බන්ධ. අන්න. ධර්ම නියාමයේ කියන්නේ ගගක් පහළට ගැනීම ධර්ම නියාමයේ කියලා කියනවා. බුදු පියාණන් හදි දෙනවා පරිසම්පාදේ ධර්ම නියාමතා. ධර්ම නියාමයේ පරිසම්පාදේ. ඒක නියමයි. අපරාකාර නියාම ධර්ම විදේශනා අපේ. මුත්තර හදාගත්තේ ඒක නියම මොකද මේ? සියල්ල කර්මයේ සිද්ධ වෙන්නේ නැහැ කියන ප්‍රශ්නයකට උත්තර දෙන්න හදාගත්ත වැඩපිළිවෙළක් ඔය තියෙනවා. කර්මයේ මූලිකව සිද්ධ වෙනවා කියන එක එකක්. කර්මයේ පැත්තකින් මුල් වෙනා මුල් වෙලා යනවා කියන එක තව එකක්. ඒකේ හරියට අතුරු ප්‍රතිඵලයේ කර්මයේ මුල් වෙලා තියෙනවා. යා උතුණියාමේ කියන්නේ ඕකනේ මේ නියමයක් තියෙනවා. යමක් හදාගත්තා නම් විපරිණාමයටපත් වෙනවා. ඍතුපරයාදයටපත් වෙනවා. අනේ ඉස්සු භාවයාදී කියන එක උත්ජන රූප කිව්වත් ඒක. යම හටගත්තන විපර්යාසයේ පත් වෙන උත්ේවල පුරුණියා. ඔන්න උත්ර උත්ුණියා මේදී. බැයි වයි නේවව සීත උස්නවත් නෙමෙයි.
එහෙනම් මේකේ මුලක් තියෙනවා. අපි යම්කිසි ආකාරයකින් කර්මයක් සිද්ධ කරනකොට ඒ කර්මයේ සිද්ධ කරන කර්මයේ විභාග දෙන නියමයක් තියෙනවා. පාප කර්මයේ පුණ්‍ය විභාගයක් හම්බ වෙන්නේ නැහැ. පුණ්‍ය කර්මයේ පාප විභාගයක් කවදාවත් ගෙන දෙන්නේ නැහැ. මව මරලා දිව්‍ය ලෝක යන කවදාවත් බැහැ. අවුද්දෝත්පාද කාලේ වුණත් මව මරුවොත් අපාගතයි. ඒක අනන්තර පාප කර්මයක්. මොන කර්ම නියමයක්? කර්ම ක්‍රියාවලිය නෙමෙයි නියමයේ කියන්නේ. කර්ම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එක්තරා සිද්ධාන්තයක් තියෙන න්‍යාය ධර්මයක්. අන්නේ න්‍යාය ධර්මයකට කියනවා කර්ම නියමයේ. කර්ම නියමී දළු තමයි කරන හැම කර්මයක්ම සිද්ධ වෙන්නේ. ඔය කියන්නේ දෘෂ්ටියද? මනෝ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. ඉතලදී අර පුජලයක් යාව කරනවා. ඔව්. ඒකේ ප්‍රතිඵලය දැන් නියම ධර්මයකට සමාන වෙනවා. හේතුවේ ඵලෙ. මේ මිනිහා දෘෂ්ටියේ ඵලෙ නෙමෙයි. දැන් යම් කිසි පාපයක් කළා පාපේ විනාශ කියලා හිතාගෙන කරා කියමුකෝ. යම් කිසි මිනිහෙක් ඒකේ පාපයක් නැහැ කියලා හිතාගෙන කරනවා. හැබැයි ඒ කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටියේ ඵලෙ වෙනයි. හේතුවේ ඵලය කියන්නේ තව එකක්. මනසකට කියන්නේ මනස කියලා කියන්නේ දෘෂ්ටිය නෙමෙයි. අපි යම් කිසි මිම්මක ක්‍රියාත්මක කරා නම් යම් කිසි මිනුම් දණ්ඩ කිය අපි මිනුම් දණ්ඩ දෘෂ්ටි මිනුම් දණ්ඩ නෙමෙයි කියන්නේ. යම් කිසි යමක් කරන්ද අපි මේ දේ කරනවා කියලා ක්‍රියාවකට බැසා කියන එකයි. යම් ක්‍රියාවකට බැසා නම් ඒ ක්‍රියාවට අනුකූල ඵලයක් අපේ. මේ මොහොතේ ඔය කොච්චරයි දෙච්ච අපිට දැන් යාපඩ පිළිවෙලක් තුල දැන් නරක දෙයක් හොඳයි කියලා නිගමනය කළා සතුටුනා කියන්නේ කොහොමද? ඒක දෘෂ්ටිය මිස දෘෂ්ටිගත වීම මිස. ඒකෙ චිත්ත විසුද්ධියක් ඇති වෙනවා. චිත්ත විසුද්ධියක් ඇති වෙන්නේ සත්‍ය දකින්න ඕනේ. චිත්ත විසුද්ධිය සීල විසුද්ධියෙන් හම්බෙන්නේ. සීල විසුද්ධිය හම්බෙන්නේ සම්මාදිට්ඨිය. මිත්‍යා දෘෂ්ටියේ සීල විසුද්ධියක් හම්බෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය මුල් වෙන්නේ සීල විසුද්ධියට. සීල විසුද්ධිය වෙන්නේ චිත්ත විසුද්ධියට. දැන් මන් කියන අනුසාරයෙන් දැන් කියනවා. දේවාදී ආගම් මිත්‍යා දෘෂ්ටි කියන්නේ මහරහා ඔව් නිවැරදි කියලා. ඒ හරහා ගොඩනගාගෙන ඉන්නා ඒගොල්ලෝ නිවැරදි කියලා. ඔය දැන් නිවැරදි කියලා ගත්තේ මිස දිටුවක් නේ. එතකොට මාතේ පොර. දැන් මිත්‍යා දෘෂ්ටිය නැගිනේ මිත්‍යාසංකප්පයක්මයි. මිත්‍යා වචනයක්මයි මිත්‍යාකල්පනාත්යක්මයි. මිත්‍යා ආජීව මිත්‍යාවාය වේකම යනවා මිස. විනිගක් කවුදා තියෙන්නේ සම්මාදිට වෙලක් කරන්නේ හරි බග කවුවෙන්නේ නැහැ. දැන් වැරද්දක් හරි කියලා එන යා ඉඳලා තියවරුත් දෙනක මිසක්. එයාට කවදාද යා මැනගත් එක කියලා කියන්නේ. මැනගත් දෘෂ්ටියට තමයි අද රෝග සම්මතිය මැනගත් එක කියන්නේ. ඒ මැනගත් එක නෙමෙයි උතුල කියන්නේ. යම් කිසි නිම්ම. ඒ කියන්නේ ඔහු ඉතින් යමක් කරනකොට ඒකේ ආවේනික ස්වභාවයක් තියෙනවා. මේ ආවේනික ස්වභාවයේ සම්මාදිටියෙන් දැකිය ඉස්සා. ඒක මිත්‍යා දෘෂ්ටිය ගන්න දෘෂ්ටියෙන් ඒක නිගමනය කරන්න බෑ. යම් කිසි නිම්මක් හොදයි කියලා හිතා ඉන්න පුළුවන්. ඥානවන්තයෙක් දකින්න පුළුවන් ඒක යථාර්ථය. ඒක නරකයි. ඒ ඥානවන්තයෝ මිම්මේ හැටි දන්නවා මිස. මිත්‍යා දෘෂ්ටියේ මිම්මේ හැටි දකින්න බෑ. එක එක මිමෝට කිය හැකියි. මනසේ ඉති මිනුම් දන්නුවට යන්න පුළුවන්. නමුත් ඔහු රැවටිලා ඉන්නවා ඒ මිනුම් දන්නේ හැටි මෙහෙමයි කියලා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. මිනිහෙක් මේ පොළොවේ ඉන්නවා බොහොම කෙලින්. හයි වෙලා වගේ ඉන්නවා. අර විතර පොළොව ගියා කියන ගත්තා පොල්ල වගේ නේද? මිනිහේ පොල්ලා කියලා පිබුරල්ල අල්ලගෙන පොළොක. මිනිහයි දලා පොල්ලා කියන. අර ටික කහන්න පුළුවන් එක මරන්න විදියක් නැතුව ඉදි යන්න කියලා. අර මම පොළව ගහලා හැරි ටික කහන්න පස්සමක් කරගන්න හදලා පුළුවන් මිනිහ. දැන් මම හැරි ටික කියලා හිතර පොළව ගහ පොළව ගමනේ. දැන් පැත්තකින් දන්න මිනිහ විදියට. යකෝක පොළවේ කහ කරලා හැරි ටික නෙවෙයි කියේ. දැන් මිනිහ දැක්ක කවුද? අර පොළවේ හැරි ටික කියලා දැක්ක මිනිහ මිනිහ දැක්කද? පැත්ත කියලා පොළව ගහතුලා ගත්ත මිනිහ ඒක දැනගත්තා. අර පොට්ට පොළඹ කියලා යාදයක් ඉන්න ඌ හිර වුණාම එහා මෙහා බල්ලු ගල තු පොළු කැල්ලවා. එහෙම උරු කට්ටි. දැන් බැරි වෙලා හරි මොනවා හරි ඌ බය වුණාම ඌ එහෙම ඉය කර ගන්නවා. දැන් බැරි වෙලා හරි යන මිනිහේ පාර යන මිනිහේ ගේ මිනිහා කියන වායස වායස වැඩි ඇස් වෙන්නේ නැහැ කියන එක. මේක පොළු ගාලා අපත නැහැ යන්න බැරි අඩි ගාලා ගන්න බැල්ලු. දැක්ක මේක ඉන්න. නැට ගැටෙන් අල්ලගත්තා කර ගැටෙන් අල්ලගෙන ඌ යනවා ඒක තමයි. ආලෝ වස්තුව කරලා ගිහින් ඒක ගත්තට පස්සේ. ඔහු අර දිනේ ඕකේ මිනිහ හරියන්නේ නැහැ. පැත්තක ඉන්නවා නම් අන්න ඒකයි.
මිනුම වැරදි දෘෂ්ටියෙන් ගත්තාම ඒක නියම මිනුම නෙමෙයි. දෘෂ්ටියෙන් ගන්න පුළුවන් මිනුමක් වාර්ථය. අනාථ කියන වචනේ ගත්තේ. දැන් මෙහෙම දකින්න ඕනේ ඉතින්. දැන් අනාථයි කියන වචනේ අරගත්තා.